පහෝගේ දවසක නිලුම් පොකුණ රඟහලේ පැවැත්වෙන ශ්‍රී ලංකා විවාහකරු රජින තරඟය පිළිබඳව මේ වන විට අපේ රටේ වගේම ලෝකයේ නොදන්න කෙනෙක් නැහැ. එහිදී ඇතිවන අර්බුදකාරී වාතාවරණය ගැන බොහෝ දෙනා මේ වන විට සමාජ මාධ්‍ය තුළ අතිශයින්ම කතාබහට ලක් වෙනවා දැක ගන්න ලැබෙනවා. ඉතින් මේ සිදුවීමට මුහුණ දුන්නේ පුෂ්පිකාද සිල්වා මහත්මියගේ සැමියා වන තිලංක දාබරේරා මහත්මයා ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා ගෙනුම් වලට මෙන්න මේ වගේ කතාවක් තමයි මේ සම්බන්ධව එකතු කරලා තිබුණේ. ඔහු වැඩිදුරටත් මෙහිදී පවසලා තිබුණේ තමා සහ පුෂ්පිකා අතර වසර 4ක පමණ කාලයක පටන් කිසිම සම්බන්ධයක් නොමැති බවත් මේ පිළිබඳව තමන්ගෙන් වැඩිදුරටත් නොවිමසන ලෙසටත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා තිබුණා. තමන්ගේ දරුවාගේ මව ලෙසයි පිළිගන්නා නමුත් ඊට අමතරව ඇය සමග කිසිම සම්බන්ධතාවයක් ඔහුට නැති බවත් ඔහු ඒ සඳහන් සනිටුහන් කළා තිබුණා. ඒ වගේම මේ වන විට පුෂ්පිකාගෙන් නීත්‍යානුකූලව වෙන්වීම සඳහා කටයුතු කර ඇති බවත් මේ වන විටම නීති ක්‍රියාමාර්ග අවසන් අදියරේ පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා තිබුණා. කොහොම නමුත් පුෂ්පිකා හට යළිත් කිරුළ ලබා දීමට කටයුතු කර ඇති බවයි මේ තරඟාවලියේ සංවිධායකවරුන් අවසානයේ තීන්දුව කළා තිබුණේ.